ගෞරවනීය අපේ හාමුදුරන්ගේ අවසරයි ඒ වගේම අපේ පූජක කුමාර පියතුමන් අරෝගේ අවසරයි සහභාගී වන සහෝදරියනි සහෝදරවරුනි ඒ වගේම පිටිකාවේ ඉන්න ගෝල්පියස් අපකට කරු රනිල් වික්‍රමසිංහ දියුරුන් දීලා වැඩ පටන් ගත්තේ ගෝල් පේස් අරණයට ප්‍රහාරයක් එල්ල කරලා මහ රෑ ජාමේ ඊළඟට එයා කරේ හදාගත්ත ලැයිස්තුව අරගල කරුව ක්‍රියාකාරිකයෝ හදාගත්ත ලැයිස්තුවක් ඔස්සේ විවිධ ක්‍රම අනුගමනය කරමින් අත්අඩංගුවට ගැනීම සහ සිරගත කිරීම එයාගේ දෙවෙනි වැඩේ එයාගේ තුන්වෙනි වැඩේ වුණේ පාර්ලිමේන්තුවේ හදිසි නීතිය සම්මත කරගන්න එහෙම සම්මත කරගෙන දැන් එයා කරන එකම වැඩේ අරගල කරුවන් මර්ධනය කරනවා එයා මේ වෙනකොට ඇවිල්ලා කරපු එකම වැඩේ එච්චරයි. රනිල් වික්‍රමසිංහ මර්ධනයෙන් වැඩ පටන් ගත්තා. ගෝල් පේස් අරගල කරුව ඇතුළු මේ රටේ ප්‍රගතිශීලී පොදු ජනතාව එයා පටන් ගත්තා. එයා පටන් ගත්තා. අපි හැමෝම එයාව ඉවර කරනවා. ඒක පිළිබඳ මේ රටේ ජනතාවක කිසිම සැකයක් නැහැ එයා පටන් ගත්තා අපි වැඩේ අවසන් කරනවා ඒකේ තම පැහැදිලි දැන් මේ කරන්නේ ව්‍යවස්ථානුකූල මර්ධනය මූලික වශයෙන් ගන්නවා ව්‍යවස්ථානුකූල මර්ධනයක් කරන්නේ මේකට එක එක අනිත් එක තමයි දෘෂ්ටිවාදීමය මර්ධනයක් කරන මේ මර්ධනේ පැති දෙකක් තියෙනවා. එකක් මතවාදී මේ වශයෙන් මේ අරගල කරුවන්ව මර්ධනය කරන්න ඕන මතයක් සමාජෙ ගොඩනගනවා. ඒකට මහාචාර්යවරු, ආචාර්යවරු විවිධ මට්ටම්වල අය රූපවාහිනී නාලිකා පුරවගෙන පාවිච්චි කරනවා සංවාදවලට ගෙන. කියන්නේ මතවාදීමය ප්‍රහාරයක් එල්ල කරමින් තියෙනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් එයා ව්‍යවස්ථානුකූල මර්ධනයක් තමයි දැනට කරගෙන යන්නේ දැනට කරගෙන යන්නේ සමාජය තුල ඒගොල්ලන්ගේ බලය නැහැ සමාජය තුල ඒගොල්ලන්ගේ බලය ඉවරයි ඒක අවසානයි අඩුම ගානේ ආණ්ඩුවේ මන්ත්‍රීගේ මන්ත්‍රීලා කරමින් ඉඳපු දෙයක් තියෙනවා තමන්ගේ ආසනේ මලගෙදෙට්ට ගියා අඩුම ගානේ අත වෙනකොට තමන්ගේ ආසනේ මලගෙදරකටවත් මුන්ට යන්න බෑ යන්නේ හැංගිලා ඉන්නේ යන්නේ නෑ අද ජනතාව අතර බලයක් නෑ රන්නේ විතරක් නෙමෙයි ඔය කෙකුටවත් නෑ ජන බලය ඉවරයි ඒගොල්ලන්ගේ එහෙනම් බලය තියෙන්නේ කොහෙද ව්‍යවස්ථානුකූල තැන් දෙකක ව්‍යවස්ථානුකූල තැන් දෙකක එකක් ව්‍යවස්ථානුකූලව ජනාධිපති මහජනයාගේ ජනාධිපති කෙනෙක් නැහනේ අපේ සහෝදරයෙකුත් කිව්වා අපි කවුරුත් රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපති විදියට පිළිගන්නේ නැහැ ඒක ස්ථිරයි පිළිගන්නේ නැහැ එහෙනම් ව්‍යවස්ථානුකූල මර්ධනයට දෙන්න ඕන ව්‍යවස්ථානුකූල උත්තරය ව්‍යවස්ථානුකූල උත්තරය එහෙනම් ජනාධිපති අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව මේ දෙකේ තමයි ඒගොල්ලන්ගේ බලය තියෙන්න බඩ කොහෙවත් නැමේ එහෙනම් ප්‍රහාරය කොතෙන්ද ඕන මහජන ප්‍රහාරය කොතෙන්ද අවශ්‍ය මහජන ප්‍රහාරය අවශ්‍ය වෙන්නේ මේ දැන් දෙකට එකක් ජනාධිපතිට අනික පාර්ලිමේන්තුවට ඒක තමයි ව්‍යවස්ථානුකූලව ඒගොල්ලන්ගේ බලය තියෙන තැන එතෙන්ද ගහන්න නැතුව වෙන කොහාටවත් ගහලා වැඩක් නැහැ එතෙන්ද ගහන්න නැතුව කොහාටවත් වැඩක් නැහැ ජූලි මාසේ 9 වෙනිදා එකපාරක්
hari talaparak vidayaka janadhipathita gahanna ona e Ranil Wickremasinghe ta eyawa iwara karanna ona desapalana wasen anith patten me parlimenthuwa gahanna ona me parlimenthuwa desapalana praharayak denna ona anne dan dekata praharaya denna janathawata pelagahanna kiyala aayachana karamin aaradhana karamin aragalayata jaya wathimin mage wathana jeevitha awasan karana oba samaga jaya.